මේ අද දවසේ සියල්ල සම්පින්ඩනය කරලා ගත්තම පොදු සමාලෝචනය මෙන්න මේ 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 මේකත් එක තමයි උෂාන් මේ තරගයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳව අපිට දකින්න පුළුවන්කම හම්බෙන්නේ ගන්නෝරුවෙන් පටන් ගත්තේ මාතලේ පාර දක්වා නිදහස් ධාවනයක උන් නිරත වුණා ඉන්නන් මේ කඩුගස්තර පාලම් ප්‍රදේශයේ පසු කරමින් උන් තරගයේ ක්‍රියාත්මක කළ ආකාරය ඔබට පුළුවන් මම මේ මතක ආවර්ජනය කරන රූපරාමුත් එක්ක මාතකේ එක්කාසු වෙන්න ඉන්න අනතුරුව තමයි තරගයේ තීරණාත්මක කියන්නේ තරඟකාරී තරඟ අධිරතාව තීරණ වීමත් එක්කම ඔවුන්ට ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම තිබුණා බලගල්ලක එක කඳු පල්ලමක් තරණය කිරීම සඳහා එයින් අනතුරුව තරඟයේ ඉදිරියට ගියා නාවුල හල්ලොලුව පාලම ප්‍රදේශයේ පසු කරමින් තමයි තරඟයේ ක්‍රියාත්මක වුණේ අලව අකුරණට ගියා තරඟය අලවතුගොඩට තරඟය කැඳවාගෙන ආවා අපි ගොඩබිමත් විතරක් නෙවෙයි කියන්නේ තරඟයේ නියැලෙන මාර්ගය විතරක් නෙවෙයි ඉහළ අහස් කුසේ සිටත් නිරන්තරයෙන් ලැබෙන සොඳුරු චමත්කාර ජනක ජසුන් ඔබත් එක බෙදා හදාගත්තා තරඟයේ මේ 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 මුල් කලාපයේ ලොකු කණ්ඩායම් වලට ගියෙම නැ පොඩි පොඩි දේවල් සිද්ධ වුණා හැබැයි කාටවත් ඒවයි ලොකු ප්‍රතිඵලක්පත් කරගන්න ඉඩක් කරලා දුන්නේ නැ ඔයත් වශයෙන්ම තප්පර 25 තප්පර 27 වගේ කාණ්ඩ දෙකකට විතරයි තරඟය මේ අවසාන කිලෝමීටර 25 දක්වාම උනේ නමුත් අපි අර උඩුගුවනේ දැකපු දර්ශනවලින් මේ 25 කලාපයට ආවට පස්සේ ඊට වැඩිය තප්පර 40ක 45ක වගේ කාල පරතරයක් තිබුණා කියලා තමයි අපි දැක්කේ නමුත් අපිට හරියටම ගණනය කරගන්නට බැරි වුණා අවසානයේ දක්වාම නමුත් තරඟ අවසානයේ අපි තරඟ කාල පරතරය ගත්තාන් පස්සේ ඒ වගේ තප්පර 20ක 25ක වගේ කාල පරතරයක් තමයි තිබුණේ ඉතින් තරඟයේ ඇත්තෙන්ම කිව්වොත් ක්‍රීඩකින් සියලු දෙනාම මේ තරඟයේ අතරින්නේ නැති මානසිකත්වයේ තමයි ඉන්නේ මෙන්න අර එක් අවස්ථාවකදී තප්පර 27ක කාල පරතරය පෙන්නුම් කළ අවස්ථාව අර නිලගණනේ කිරීම වලදී අපිට දකින්න හම්බෙච්ච ලොකුම පරතරය තමයි ඕක. හැබැයි ඊට වඩා සමහර අවස්ථා වලට ගමන් කරන්න නැති කියලා මේ පරතරය මීටර වැඩි දියුණු වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරන්න පුළුවන් අවස්ථා තිබුණා. නමුත් විනාඩියකට වැඩි කාල පරතරයක් කිසිසේත්ම අද දවස තුල දක්නට ලැබුණේ නැහැ. එවන්නකට කවුරුත් ලොකු උත්සාහයක් කළෙත් නැහැ. ඒ උත්සාහයට ඒ බලාපොරොත්තු වලට වැඩි වෙලා ජීවත් වෙන්න දුන්නේත් නැහැ. පිටිපස්සෙන් පැමිණි කණ්ඩායම් නිරන්තර අ르ගල කළා මුල් පොකුරත් එක්ක. ඒක තමයි මේ තර මේ 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 තරඟයේ තරඟකාරීත්වය. ඉතින් මෙවැනි විදියට තමයි තරඟ කරන්න ඕන විශේෂයෙන්ම ජාත්‍යන්තර තරඟ වලත් මේ තප්පරයට දශමයට තමයි තරඟ ජයග්‍රහකින් තීරණය වෙන්නේ. මෑත කාලයේදී එවැනි තරඟයක් දක්නට ලැබුණේ නැහැ. විනාඩියකට වැඩි කාල පරතරයන් වලින් ජයග්‍රහණය කරා. නමුත් අපි 2017-18 SLT පාපදි සවාරි වලවල තප්පර දෙකෙන් තුනෙන් තප්පරයට සමාන කළා තමයි තරඟ ජයග්‍රහණ තිබුණේ. ඉතින් දැන් මේ තරඟයත් හෙට දින සිට එවැනි තරඟ විලාසයක් තමයි අපිට දකින්නට බොහෝ දුරට හමු වෙන්නේ. ඔව්. ඉනන්තර මේ කඳු තමයි කුඩා කඳු ගැටති කුඩා කඳු බෑවුම් එවැනි ප්‍රදේශ පසු කරමින් ඕන් මේ තරඟයේ ක්‍රියාත්මක වෙද්දී 16 නම් තමයි තදින් දැනෙමින් තිබුණා. මේ කිලෝමීටර 33.9ක දුර ප්‍රමාණයක් ගත කරමින් තරඟය ක්‍රියාත්මක වෙච්ච අවස්ථාව ඒ කියන්නේ මඩවල උල්පත ප්‍රදේශ රවතීර්ණ වීමත් එක්ක ඔවුන් තරඟයෙන් නියලුණු ආකාරය අපි දැක්ක කහජේසිය කොයිලා දේශාන් ඔහුව පරිස්සම් කරගත්තා ඒක තමයි ප්‍රධානතම දේ ඒ කියන්නේ කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෑහෙන සාමූහිකව වැඩ කටයුතු කළා මොකද කලක් තිස්සේ තමත්ම ප්‍රබල තත්ත්වයක ඉඳපු ඔවුන්ගේ කණ්ඩායම තමන් වෙතින් ගිලිහි යන අවස්ථාව නැවතවතාවක් උදුරා ගන්න ඔවුන් ගන්නා වූ උත්සාහය මේ නාවුල නගරය පසුකල ආකාරයේ ස්ප්‍රින්ට් ප්‍රථම ජයග්‍රහණයට හිමිකම් කියන ස්ථානයේ තමයි අපි එතනදී දුටුවේ ඉන් අනතුරුව ආපහු තරගයේ මදක් වේගය අඩු වුණා වේගය අඩාල වුණා ඒ අතරතුර කැපිපෙනෙන කාරණාව තමයි ඉන්දිය දාවකින් මේ තරගයට සෑහෙන දැනෙන හැඟෙන බලපෑම් එල්ල කරමින් තිබුණා මේ ඉන්දිය ආක්‍රමණය ඉන්දියේ අභියෝගය තරගයට වෙනම හැඩක් වෙනම ආලෝකයක් ඔව් අත වශයෙන්ම ඔවුනු තැම අවස්ථාවකදී මේ ස්ප්‍රින්ට් වලදී වගේම දමුණු නගරය පොකුරු ඛණ්ඩණය වීම වලදී ඔවුන් කොහොම හරි ඔවුන්ගේ ක්‍රීඩකයෙක්ව ඒ පොකුරට ඇතුළත් කරා ඒ වගේම තමයි තරඟ අවසානයේදී මුල් පොකුරේදී ඉන්දියානු ක්‍රීඩකයෙක් හිටියා බොහෝ වෙලාවට ඔහු 6-7 වගේ ස්ථාන දිනා ගන්නට ඇති තරඟ ඒ අද අදියරේ අපි බලමු ප්‍රතිපලය බැලුවොත් මුල් 10 දෙනා අතර සිටින්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා දඹුල්ලෙන් පස්සේ තරඟයේ ක්‍රියාත්මක වුණේ ඉනම්මලුව දක්වා ඉනම්මලුව නගරයේ පසු කරමින් ඔවුන් මේ කිලෝමීටර 92.5ක දුර ප්‍රමාණයක් ගත කරන්නේ හබරණට හබරණින් දකුණට හැරෙවට පස්සේ තමයි තරඟයේ තාමත්ම ප්‍රබල අර 2000 ධාවනයේ සහ තර්මකර සෙවන සහිත කලාප පසු කර යන්න පුළුවන්කම හම්බුණා ඔබ දකින්නේ ධාවකීන් සමහරට දකුණින් තරඟ කරන අතරතුරේදී වම් පැත්තෙන් දැක්කම ගස් පේලියට හෙවන හම්බුණාම ඔවුන් හෙවන හොයාගෙන තරඟයේ ඒ මේ අත ගමන් කළ ආකාරය ඒ කියන්නේ 10 මේ තීන උණුසුම තාපය ඔවුන්ට මොනතරම්නම් පීඩා
ජනතාවක් ගෙනවිත් තිබුණාද කියන එක පැහැදිලිව පේන්න පටන් ගන්න තිබුණා. හබරණදිත් ඔවුන් උත්සාහ කළේ නෑ ප්‍රධාන වශයෙන් කන්දනේ කිරීම වලට යන්න. හබරණ පහව කරගෙන ඇවිල්ලා විශේෂයෙන්ම මෙන්නේරිය දෙසට ආවට පස්සේ තමයි ඔවුන් උත්සාහ කළේ තරගයේ කණ්ඩනයක් ලබා ගන්න වෙනසකට යන්න. එතනින් මුලින් හතර පහ දෙනෙක් කණ්ඩායම කඩාගෙන ආවා. ඉන්දිය ජාතිකයේ මුල් පොකුර ඇතුලේ හිටියා. කෙසේ වෙතත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පොකුර කඩා ගන්න හැම අවස්ථාවකදීම නිරන්පස් නිතිසේරා ඔහු සෑහෙන හොඳ ජවයක් ලබා දුන්නා. විරාන් රමේෂ් සමයන්. විරාන් රමේෂ් හැබැයි අන්තිම අවසන් අවස්ථාවේදී අපිට මුල් ස්ථාන අතර දකින්න හම්බුනේ නැහැ. හැබැයි අර මුල් පාලස්තනාගේ කණ්ඩායමේ විරාන් රමේෂ් හිටියා කියන එක විශ්වාසයි ඉන්දිය ජාතිකයේ එතන හිටියා. එතකොට කුෂාන් මෙන්න අවසන් තරග නිමාව කඳුළු නගරෙන් සිදු කළ ආකාරයේ මේ 15 දෙනෙකුට ආසන්න තරංකරුවන් සංඛ්‍යාවකින් යුතුව තමයි මුල් පොකුර නිර්මාණය වී තිබුණේ. ඒ අතරින් තමයි මේ අද දවසේදී සොනල් ද සිල්වා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දාවකයාට පුළුවන්කම හම්බුනේ අදීර ජයග්‍රහණයක් තමන්ගේ නම ඉදිරියේ ලියවා ගන්න. ඒත් අනතුරුව තත්පර 30ක පමණ පරතරයක් විශ්වාස කරන ආකාරයට සබාගෙන ඉන්න අනතුරුව ප්‍රධාන පොකුර තරගයේ නිමා කළ අවස්ථාව දකින්න පුළුවන්කම හම්බුණා. මෙන්න මෙහෙමයි අද දෙවන අදීර ගන්නෝරුවෙන් ආරම්භ කොට කඳුළු නගර මැදින් කිලෝමීටර 137.2 දුර ප්‍රමාණයකින් යුතුව ක්‍රියාත්මක වුණේ. මම ප්‍රථමයෙන්ම තුන්වැනි ස්ථානයේ හිමි කරගත් අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභා සිල්වා සමග තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. අද ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ? ඇත්තටම හොඳ ජයග්‍රහණයක්, ලොකු අභියෝගයක් තිබා සියලුම කණ්ඩායම් හොඳින් පුහුණුවෙන් කටයුතු කරලා ලොකු සැලැස්මකට අනුව තමයි කණ්ඩායම් සියල්ලම එන්නේ. අපිත් හොඳ ජයග්‍රහණී මානසිකත්වයෙන් ආවේ. ඊයේ දවසේ පොඩි පසුබෑම වල ලකුණක් තරඟේ තාමත් විවෘතයි. ඕනම කීඩකෙට අපි නාවික හමුදා කණ්ඩායම් වෙනුවෙන් ඉහෙලිම ජයග්‍රහණයකට යන්න බල අපිට තව මතක් කරන්න ඕන නාවික හමුදාපතිතුමා ඇතුළු ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා අපගේ කණ්ඩායමේ කළමනාකරුතුමන් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ තරඟයට සහභාගී වෙන්න. ඒ වගේම මට මේ පාපැදී ලබා දුන්න ඉතාලියේ සිටින නිලන් අයියා, එයාටත් ගොඩක් ස්තුතියි. මගේ ගමේ කට්ටිය ගොඩක් ඉන්නවා මට උදව් කරන හැම දෙයකින්ම, මගේ නෑදෑයෝ ඒ වගේම යාළුවෝ, ඒගොල්ලොන්ට ගොඩක් ස්තුතියි. තව ඉදිරියට තව දවස් කීපයක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි නාවික හමුදාවෙන් ඉහළම ජයග්‍රහණයකට යන්න බලාපොරොත්තු වෙන සිටිනවා කණ්ඩායමක් ඉදිරියේ. ඔව්, අපි දැන් කතා කරොත් ඔබට අභියෝගයක් ලැබුණේ මොන කණ්ඩායමෙන්ද? ශ්‍රී ලංකා යුද හමුදාවෙන්ද? එහෙම නැත්නම් වරාය අධිකාරී කණ්ඩායමෙන්ද? ඒ පිළිබඳව අපි චුට්ටක් කතා කරමු. සියලුම කණ්ඩායම් වලින් අභියෝගයක් ලැබුණා. විශේෂයෙන් ගුවන් හමුදාව, යුද හමුදාව, වරාය අධිකාරී කියන්නේ දක්ෂ කණ්ඩායම් ලංකාවේ සිටින. අනිකුත් කණ්ඩායමුත් ගොඩක් දක්ෂයි. මේ සියලුම කණ්ඩායම් වල ලොකු අභියෝගයක් එල්ල වුණා. ඒ වගේ තමයි ඉතින් කොහොම හරි ඒ අභියෝගයට මුහුණ දීලා මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න. ඔව්, බොහොම ස්තුතියි. අභියෝගවලට අභියෝග කරමින් තමයි ජයග්‍රහණ ලබා ගත්තේ. ඒ තමයි නාවික හමුදාවේ ප්‍රභා සිල්වා. ඔහු තමයි තුන්වැනි ස්ථානය හිමි කරගත්තේ. අපි සූදානම් දැන් දෙවන ස්ථානය සමග කතා බහ කරන්න. ශ්‍රී ලංකා යුද හමුදාවට හැකියාව ලැබුණා දෙවන ස්ථානය හිමි කරගන්න. දෙවන ස්ථානය නිරාන් පසිඳු තිසේරා අංක 15 ක්‍රීඩා කරමින් තමයි ජයග්‍රහණ හිමි කරගත්තේ. මොකද ජයග්‍රහණය ගැන හිතෙන්නේ? ඇත්තෙන්ම බොහොම ස්තුතියි ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමා, අපේ පාවිසන්තිතේ ඉන්න ලේකම් උපසභාපතිතුමා. ඇත්තටම කිව්වොත් අද ලොකු අභියෝගයක් තිබ්බා. අපේ ටයිමින් තියෙන කට්ටියක් එළිය ආරෙද්දි අපිට මෙතෙන්ට අද තරංගේ ජයග්‍රහණය කිරීමට තමයි සතු වුණේ. ස්පින් ජේසියත් දැකගෙන අද මගේ කණ්ඩායමේ ඉන්න ගොඩක් මට සහයෝගය දුන්නා. අද ඉස්සගේ මෙතෙන්ට ඉදිරියට දෙන්න. ඒ වගේම මට පාපැදි ක්‍රීඩාව මේ තැන්ට ගෙනීමට මගේ ගමේ කට්ටිය සියලුම දේම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. එයාලා හින්දා තමයි අද මම මෙතන ඉන්නේ. ඒ වගේම පුහුණුකරු ජයසිකා රාජපක්ෂ, එයාගෙන් ගොඩක් ස්තුතිවන්ත දෙන්නවා. අද හොඳ තරගයක් තිබ්බා, ගොඩක් අභියෝගයක් තිබ්බා, දුෂ්කර මාර්ගයක් තිබ්බේ, තැන් තැන මාර්ගයක්. තරගේ කොහොමද මෙතන ජයග්‍රහණය කිරීමට පුළුවන් වුණා මට? ඔව්, දුෂ්කර ගමනාන්තයක ප්‍රතිඵලය තමයි ජයග්‍රහණය. අපි සුවපතනවා ඔබටත්. අපි සූදානම් පළමු ස්ථානය හිමි කරගත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිපුණ සොනල් ද සිල්වා. නම හරි නේද මම? හරි. අද ජයග්‍රහණය පිළිබඳව මොකද හිතෙන්නේ? වරාය අධිකාරියට ජයග්‍රහණය ගෙන යාම ගැන මොකද අදහස? ඇත්තටම ගොඩක් සතුටුයි වරාය අධිකාරී කණ්ඩායම ජයග්‍රහණ ලබා ගැනීම. අපි ක්‍රීඩකයන් දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනාම විරා රමේෂ්, මේ කොහමද කතා වුණේ අද ඉරට ජයග්‍රහණ ලබා ගන්න? මොකද ඊයේ තරගයේ ගොඩක් පසුබෑම ලක් කළා හැටියේ. අද ඒ පසුබෑම කළා තරඟ විතර ජයග්‍රහණ ලැබෙන ඇත්තම සතුටුයි. මේ විශේෂයෙන් ස්තුතියි වරාය අධිකාරී ඇමතිතුමාට, අලු නීරා සභාපතිතුමාට. එයාම බොහොම දුෂ්කරතාවය මැද්ද අපි මේ තරගයට සහභාගී කෙරුවට. මේ වර මගේ පාපැදි අමතර උපස් ලබාගෙන උදව් කරන නිකුණි අයවත් ආදරෙන් මතක් කරනවා.
ඇත්තම ගොඩක් සතුටුයි. තරඟ ජයග්‍රහණ ලබාගෙන ගියාද? ඔව්. ඒ වගේම තමයි අපි දැක්ක තරඟයේ ආරම්භයේ සිටම එක පොකුරක් විදියට ඔබ ගමන් කරන ආකාරය ඔබ මේ සම්පූර්ණම අපේ ක්‍රීඩකයන් මේ පොකුරේ ගමන් කරනකොට ඔබට අභියෝගයක් වුණේ මොන කණ්ඩායමද මොන ක්‍රීඩකයා අපි චුට්ටක් ඒ පිළිබඳවත් මතක් කරමු. සියලුම කණ්ඩායම් මගේ අභියෝගයක් කියලා හොඳට පුහුණු වීම කරලා මාස ගණනක් තිස්සේ පුහුණු කළා තමයි ගුවන් හමුදා පවස්සාරය සහභාගී වෙන්නේ. මම දැන් අන්තිම කිලෝමීටර් 20 තමයි බංචේ කණ්ඩායම් උනේ අපේ දාන පොකුරේ. කණ්ඩායම් වල ක්‍රීඩකයන් 20ක් පමණ ආවා. ඒකෙන් තමයි ජයග්‍රහණ ලබාගෙන ඉන්නේ. ඔව්. කෙසේ හෝ වරාය අධිකාරියට ජයග්‍රහණය රැගෙන යන්න දෙවන අදියරේදී ඔබට හැකියාව ලැබුණා. පළවෙනි අදියර ගුවන් හමුදාව සතු කරගද්දී දෙවන අදියරේ ජයග්‍රහණය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගැනීමට අවස්ථාව මෙම ක්‍රීඩකයාට හැකියාව ලැබුණා. ඉතින් මේ තමයි අද ජයග්‍රහණය කරපු ක්‍රීඩකයන් තිදෙන අපි ඔවුන් සමග තමයි කතා බහ කරේ. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මොවුන් 137.2 කිලෝමීටර් ප්‍රමාණයක් දුර ගෙවාගෙන තමයි කන්ද උඩරට සිට පොළොන්නරුව දක්වා පැමිණියේ. ඉතින් විශේෂයෙන්ම 109 දෙනෙකු ක්‍රීඩකයන් තරඟයට සහභාගී වුණා. ඒ අතරින් ජයග්‍රහණය කරේ මොවුන් තිදෙනා. ඉතින් අපි මොවුන්ට හෙට දිනේදී සූදානම් ඔවුන්ට ත්‍යාග ප්‍රදානය කරන්න. ඒ වගේම ජර්සි පළඳීමේ කටයුතු හෙට දිනේදී තමයි සිදුවන්නේ. හෙට දවස තමයි තරඟයේ තීරණාත්මක දිනයක්. තුන්වන අදියර පොළොන්නරුවේ සිට ත්‍රිකුණාමලය දක්වා මෙම ක්‍රීඩකයන් ගමන් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ.